දේශවාසී දේශප්‍රේමී ප්‍රගතිශීලී ජනතාවගෙන් අවසරයි. අපි පසුගිය 25 වෙනිදා මේ රට ගොඩනංවන, මේ රටට සෞභාග්‍ය ගෙනෙන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂයෙන්ම මේ රටේ ආරක්ෂාව පිළිබඳව, මේ රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, තමුන්ඩාන්සේලාගේ ආරක්ෂාව සුරකින ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි සකස් කළේ මේ රටේ විද්වතුන්, විවසායකයන්, බුද්ධිමතුන් මේ අයගේ අදහස් අරගෙන, ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ ප්‍රශ්න පිළිබඳව තොරතුරු අරගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් හැටියට අපි නියමිත විසඳුම් සකස් කළා. ඒ අනුව තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරලා තියෙන්නේ. තමුන්නාන්සේලා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි, අවසන් කළාට පස්සේ මේ රටේ සාමය දිගටම පවත්වාගෙන යන්න, නැවතත් බෝම්බ පුපුරන්නට නැතිවෙන්න, කිසිම ත්‍රස්තවාදයකට හිසෝසවන්න නැතිවෙන්න අපි පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. මේ රටේ ත්‍රිවිධ හමුදාව, ඒ වගේම පොලිසිය, බුද්ධි අංශ, සිවිල් ආරක්ෂක බලකාය, මේවා යොදලා හොඳ ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. ඒකින්ද තමයි අපේ කාලේ කිසිම සිද්ධියක් ඇති නූනේ. නමුත් මේ රජය බලයට ආවට පස්සේ බුද්ධි අංශ කඩාදැම්, ඒ බුද්ධි අංශ නිලධාරීන් අභූත චෝදනා නගලා හිරගෙවල් වලට දැම්ම තමුන්නාන්සේලා දන්නවා. අපි විශේෂයෙන්ම මේ අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන හොයන්නට නිලධාරීන්ව පුහුණු කළා. විශේෂ ඒකකයක් අපි හදලා තිබුණා. මේ රජයේ ඒකකය විසුරුවලා ඒ නිලධාරීන්ව වෙන වෙන තනතුරු වලට යවුවා. මෙන්න මේකින් තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. මේ රජයට ආරක්ෂාව පිළිබඳව මේ ඇමති මණ්ඩලය ওই විදේශීය බලපෑම් වලට යටවුණ, ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ රාජ්‍ය නොවන සමහර ආයතන වල බලපෑම් වලට යටවෙන ඇමති මණ්ඩලයක් තියෙන මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. කිසිම අවධානයක් ඒ අයට කිසිම අවධානයක් තිබුණේ නැහැ, දැනුමක් තිබුණේ නැහැ. මෙන්න මේ හින්දා තමයි එදා තමුන්නාන්සේලා දන්නවා අපි ත්‍රස්තවාදය පරාජය කරාට පස්සේ නැවතත් KP මැලේසියාවේ ඉඳලා LTT සංවිධානයේ නායකයා බවට පත් වුණා. නමුත් අපි බුද්ධිමත්ව ක්‍රියා කළා. අපිට පුළුවන් වුණා KP ව ආපහු මේ රටට අල්ලගෙන එන්න, ගෙනල්ලා පුනරුත්ථාපනය කළා, සමාජගත කරන්න. නමුත් මේ රජය විදේශ බුද්ධි අංශ වලින් මේ අයට කියනවා අහවල් දවසේ පාස්කුඩා මේ පල්ලි වලට බෝම්බ ගහන්න සූදානම් වෙලා ඉන්නවා, හෝටල් වලට බෝම්බ ගහන්න සූදානම් වෙලා ඉන්නවා. මෙන්න මේ විදියටයි පහර දෙන්නේ. මෙන්න මේ පහර දෙන්න අයගේ නම් මේවා, ගහන වෙලාව මේක, ඒ අයගේ දුරකථන මේවා, ලිපිනේවල් මේවා. එහෙම විස්තර තොරතුරු දීලත් ඒ අයට පුළුවන්කමක් උනේ නැහැ මේක නවත්තන්න. ඒ තමයි ඒකට හේතුව. අපේ බුද්ධි අංශවල පොලිසියේ මානසිකත්වය කඩලා තිබුණේ. පොලිසිය තියෙනවා TID, ටෙරරිස් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන්.
ත්‍රස්තවාදි මර්ධන කොට්ටාසය CID අපරාධ මර්ධන කොට්ටාසය මේවා එදා අපි පාවිච්චි කරේ ත්‍රස්තවාදය මඩලන්න. ඒ දක්ෂ පොලිස් නිලධාරීන් තමයි එදා කොළඹට අවිල්ලා තිබුණු LTT ත්‍රස්තවාදීන් වැල්ලුවේ ඒගල්ලන්ගේ බුද්ධි ජාලය කඩලා දැම්. නමුත් අපි එදා ඒ අයව පාවිච්චි කරේ නෑ වෙන වැඩවලට. නමුත් මේ රජය ආවට පස්සේ ඒ අයව පාවිච්චි කරේ එතෙන්ට ඒ අයගේ නිලධාරීන්ව දාලා දේශපාලන විරුද්ධවාදීන්ව හිරේට යවන්න රිමාන්් කරන්න තමයි ඒ අයව පාවිච්චි කරේ. මෙන්න මේ නිසා තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. අපි අපේ රජයක් යටතේ නැවතත් ඒ ආරක්ෂිත වැඩපිළිවෙල යොදලා පොලිසියේ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළට ගෙනල්ලා අපි නැවතත් මේ රට සුරක්ෂිත රටක් කරනවායි කියන එක අපි තහවුරු කරනවා. අද මේ තමුන්නාන්සේ ලයින් දිරියේ ඉන්න පොලිස් නිලධාරීන් විශාල සේවයක් කරනවා අපේ රටට. නමුත් අපි දන්නවා ඒ අය ළඟ තියෙන ප්‍රශ්න. මොකද ඒ අය වෙනුවෙන් මම විශාල සේවයක් කරා ඒ දවස්වල. ඒ පොලිසිය වැඩි කරේ මම. ඒ අයගේ ප්‍රශ්න විසඳුවේ මම. ඒ අයව විවිධ විෂමතා අපි ඉවත් කරා. නමුත් තවමත් වැටු විෂමතා තියෙනවා. වගේම සුදුසුකම් ලබන පොලිස් කොස්තාපල්වරයෙකුට පුළුවන් වෙන්න ඕන DIG දක්වා උසස් වීමක් ලබන්නට. අපි විශේෂයෙන්ම ඉන්ස්පෙක්ටර් යූනියන් එකත් එක්ක අපි සාකච්ඡා කරා. එදා අපි ඍජුවම ASP තනතුරට පිටින් බන්ධ ගත්ත. මොකද එදා උපාධිධාරී නඩු නිසා. නමුත් අද මේ පොලිස් නිලධාරීන් අතර ඕනෑ තරම් උපාධිධාරීන් ඉන්නවා. දැන් අපි ඒ අයට අවස්ථාව දෙන්න ඕන ASP තනතුරට යන්නට. ඒ වගේම අපි එදා හමුදාවට කොතලාවල විශ්වවිද්‍යාලය ඇති කළා වගේ පොලිස් සේවය ඉස්සරහට ගෙනියන්නට හොඳ සේවයක් ලබා දෙන්නට පුළුවන් වෙන්නට අපි විශ්වවිද්‍යාලයක් හදන්නට ඕන පොලිසිය වෙනුවෙන්. අපි එදා ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ඒ දරුවන්ට හොඳ පාසල් දෙකක් හැදුවා. එකක් කොළඹ කොම්පඤ්ඤ වීදියේ, අනිත් එක මේ කුරුණෑගල නගරේ. ඒ අති විශාල සේවයක් කරන ඒ අයගේ ළමයි වෙනුවෙන්. ඒ වගේම අපි දන්නවා මේ පොලිස් නිලධාරීන් පැය 8කට වඩා දිගටම සේවය කරන. නමුත් අපි ඔවුන්ගේ පැයක 8කට සේවය සීමා කරන්නට පොලිස් සේවය විශාල කරන්නට ඕනි. එතකොට තමයි ඒ අයට හොඳට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පුළුවන් තරම් නිවසේ ඉඳලා රැකියාවට යන්නට එයා අපෙන් ඉල්ලනවා. අපි ඒ කාර්ය කරන්නට ඕනි. ඒ වගේම පුද්ගලික පරිහරණය සඳහා අවසර ඇතුව පරිහරණය කරන රාජකාරී මෝටර් සයිකලයක් අපි එදා ලබා දුන්නා. ඒක නැවතුණා. අපි ඉදිරියටත් ඒ මෝටර් සයිකල උන්ට ලබා දෙනවා. ඒ වගේම ආහාර දීමනාවක් සහිත අනිත් දීමනා අපි ඔවුන්ට ලබා දෙනවා. යල් පැන ගිය පරණ ඒ දවස්වල තිබුණු නීති රීති ක්‍රමවේද තමයි තාමත් තියෙන්නේ. නමුත් ඒවා අපි යාවත් කාලින කරන්නට ඕන අදට ගැලපෙන අන්දමට. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.